අපිට ඇත්තටම මේ රටේ පරිපාලනයේදී එහෙම නැත්නම් වගකීමක් තියෙන ආණ්ඩුවක් නම් අත වශයෙන්ම මේ අර නීති විරෝධී එහෙම නැත්නම් නීතියට පටහැනි ක්‍රමවේදයට පටහැනි එහෙමත් නැත්නම් මේගොල්ලොන්ට අවශ්‍ය දේ විතරක් කරලා රටේ ජනතාව ඉල්ලන දේවල් පිළිබඳව කිසිම තැකීමක් හැඟීමක් අවබෝධයක් නැතුව අත්නොමතිකව කටයුතු කරන සමයක මේ මම හිතන්නේ අදහස් කරන්නේ 2022 මාර්තු 26 වෙනි සිට රට තුල වූ ප්‍රචණ්ඩ ක්‍රියාපලිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලබන ඉල්ලීමයි. ඇත්තට මම කැමති ඒකට අත්සන් කරපු මන්ත්‍රීවරුන්ගේ නම් ටිකක් කියන්න. ඉස්සෙල්ලාම බන්දුල ගුණවර්ධන දෙක ඒ අත්සන කියවන්න බෑ. ඊළඟට චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල, මහින්දානන්ද අලුත්ගමගේ, අශෝක ප්‍රියන්ත, මදුරු විතානගේ, සරත් වීරසේකර, සුදර්ශන දෙනිපිටිය උන් ওই විදිහට 115ක්. යා ඇත්තටම අපිට කියන්න තියෙන්නේ උදයගම්මපිල, විමල් වීරවංශ, ජීඑල් පීරිස් ඒ සියලු දෙනා මම හිතන්නේ අත්සන් කරපු ජීඑල් නෑනේ. Sorry, GL නෑ. ওই වගේ ලයිස්තුවක් තියෙනවා. මට ඒ සේරම ලයිස්තුව කියන්න බෑ. ඒ මොකද හේතුව කාලේ මරන්න බෑ. ඇත්තටම දශක ගණනාවක් තිස්සේ මේ රට විනාශයට යවන්න මෙන්න මේ ලයිස්තුවේ අති බහුතරයක් දායක වෙලා තියෙනවා. අප්‍රේල් මාසේ දෙවනිදා මේගොල්ලෝ ප්‍රකාශයට පත් කළා රටක් හැරීර ලංකාව බංකලොත් කියලා. ඒ කියන්නේ 2022. මට යම්කිසි විදිහට ලෙබනනය ගැන සඳහන් කරන්න ඕන 2020 ඒගොල්ලෝ මංකොලොත් කියලා කිව්වා විශේෂයෙන්ම අර බේරුට් වරායට ඒ බෝම්බයක් පුපුරලා ඇත්තටම දැන් අපේ රටේ පවා බේරුට් වගේ අපේ අග නගරේ එහෙම නැත්නම් වෙනත් තැන්වල එවැනි විශාල බෝම්බයක් පිපුරෙන්නේ නැති වුණාට අපේ ගෑස් පිපුරුවා අපි දකිනවා වනාලි ගැටලුව ඒ වගේම විවිධ ප්‍රශ්න රාශියකට ජනතාව කියන්නේ මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා මං හිතන්නේ මේක ඉතාමත්ම දරුණු අවස්ථාවක් මේ රටේ නිදහස ගතට පස්සේ මෙච්චර විනාශයකට ඇද වැටිච්ච එහෙම නැත්නම් ඇද දමපු ස්වභාවයක් නිසා ඇතන මේගොල්ලෝ පරිපාලනයක් රාජ කාලයක් තිස්සේ කරේ නැහැ. ඒ බව ඔප්පු කරන්න මම ගෙනාවා 2003 අංක 3 ධර්ණ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. ඒකෙන් පොඩි දෙක තුනක් මම කියවන්න ඕන. ආණ්ඩුවේ මූල්‍ය ක්‍රමෝපායන සැකෙවින් විස්තර කිරීමේදී ආණ්ඩුව විසින් අනුගමනය කළ යුතු වගකීම් සහිත මූල්‍ය කළමනාකරණයට පාදක වූ පරමාර්ථ පහත සඳහන් පරිදි වේ. 2006 වන විට කෙටියෙන් ඒක මම කියන්නම්. විශේෂයෙන්ම මේ අයවැය පරතරය 5%ට බස්සන්න ඕන. ඒ වගේම ආණ්ඩුවට මුහුණ පෑමට සිදු වෙන මූල්‍යම අවදානම් වෙනස් වන ආර්ථික පරිවේශන සැලකිල්ලට ගනිමින් දූරදර්ශී ලෙස කළමනාකරණය කිරීම. ඇත්තට දූරදර්ශී ලෙස කළමනාකරණය කරපු නිසා තමයි අද රට මේ තත්ත්වයට පැමිණලා තියෙන අපි ඒගොල්ලෝගෙන් අහන්න ඕන මේ ලියුම අත්සන් කරපු කාණ්ඩයෙන්. අනිත් එක ආණ්ඩුවේ න්‍යායාධිකතර මට්ටම් වලට ඉහළ නොනගින පරිදි වියදම් පිළිබඳ ප්‍රතිපත්ති යොදා ගැනීම. ඇත්තට මේගොල්ලෝ අත්සන් කරේ මේව දන්නේ නැතුවද මන් දන්නේ නැහැ. රටක පාර්ලිමේන්තුවට පත් කරපු මහජන නියෝජිතයෝ තමන්ගේ වගකීම මුළුමනින්ම පැහැර අරලා ඒ වගේම 148 මූල්‍ය පාලනය පිළිබඳ වගන්තිය මම කියවන්න ඕන. මොකද ඒකත් අපට අදාළයි. ඒ ව්‍යවස්ථාවෙම කොටසක් උපුරගෙන මම කියන්නම්. එන්න ඒ විදිහටම පැහැදිලිවම කියලා තියෙද්දි 148 රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව පාර්ලිමේන්තු සතු වගකීම් බව. රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තු සතු වන්නේය. ඇත්තටම පාර්ලිමේන්තු සතු වගකීම මං හිතන්නේ ඉතාමත්ම බරපතලයි. ඒක කාටවත් කිසියම් විදිහකට කියන්න බෑ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ වගකීම ඉටු නොකර නිසා සිද්ධ වුණා කියලා. නමුත් විවිධ තැන්වල සාකච්ඡාවට ලක් වුණා පාර්ලිමේන්තුව යම්කිසි විදිහකට තමන්ගේ රාජකාරිය ඒක කරලා නැහැ කියලා. ඒක ජීඑල් පීරිස් ඇමතිතුමා ඒ කියන්නේ අමාත්‍ය ධුරයෙන් අසුනාට පස්සේ එකවරක් කිව්ව සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුව වගකියන්න ඕන කියලා. එතකොට ඒක පාර්ලිමේන්තුවේ දේශපාලන විද්‍යාපීඨවල මහාචාර්යවරයෙක් කියපු එකක් හැටියට ඒ කියමනත් කිසියම් ආකාරයකට අපි පිළිගන්න වෙනවා. අනිත් එක තමයි රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා විටින් විට කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ කාර්යභාරය මොකක්ද කියලා. 2019 මාර්තු 13 වෙනිදා එදා මේ රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව තිබුණේ අද පාර්ලිමේන්තුව ගැන කතා කරනවා. එදා මොකක්ද උනේ? මේක සියඹලා ආණ්ඩුවක් නෙවෙයි. මිරිස් කුඩු ගහන විපක්ෂයක් මෙතන ඉන්නේ. එහෙම කියලා කියනවා. උත්තරීතර සභාව පෙන්නවා පාර්ලිමේන්තුව ස්වාධීනයි. ජනතා වරමනුව ක්‍රියා කරනවා කියලා පාර්ලිමේන්තුව තිබෙන්නේ ජනතා වරමනුව ක්‍රියා කරන්න. නැවත කියනවා පාර්ලිමේන්තුව තියෙන්නේ ජනතා වරමනුව ක්‍රියා කරන්න.
Itu udah mehem itu ya na parlimen tuh, laksa anu wak itu asan pramanak, ek resmi mereka di wakar nama, evani wisala mudalak wakar lah, ada parlimen tuh karya bari itu ini naya kian nama nang, ek itu berarti jadi tawad, parlimen tuh tabangke wakki ini itu nukar menteri baru kian nama, me liu badila, me sambanding niti kriyatma kerwan nalu, atte itu me ek niti kriyatma ke kerani sella, mama hana kemeti, ida. Handun netti sabapati varaya hatiyata vaarthawak parlimentu sabagatha kara 2016 november 28 wenda parlimentu series ekeni parlimentu prakashana mala anka 109 etumage vaarthaya pahadiliwama kiyala tiyenawa vivida paksha niyojana karana coop committee magin nikut kala karyabhara itu kala karyabhara ita aganeya e sielu denama ekawanwa teendu kara atte rajya mudal apaharane yaitu putgilan niti rahana rasukol itu bawai mata haki una ita asiru karyak ita sarthaka lesa nima karanna mema me dushane tere parlimentu jayagrahanayak me rate dushane tere sielu balavegayanta uttejanayak wanu athi ehema kiyala tawadurath kiyenawa mahajanathawa mema warthawa hondin adhyayana kala yutui yam ayilla sitinawa e manda me sambandhayen mevani ara paristhamin kala Mamliya katanya mandi cerpen, emen mah dusi tuh yang rakin, ne khawurun tuh yang ne mewarta anu pahadili bener. Itu kalo dia make mah pahadili mah kiri, nama dusi tuh khawud, dusi tuh yang rakin ne khawud, makanya balane, esam banding, yang kesi vidya kita warta nikut kalla, parlimen tuh ya sabagat kalla. Atur mah me list tuh yang ngahane, ubalat me list tuh asangkaran istilah beri de, billion gana kerata rahimikar. Menteri baru, me warta sabagat kerja tiadi, me warta we nirdesh, adavan turut kriyatmak kerana netai. Apikian nama rata purwasi netai itu karuna kalla, make kunukude dan, mukudeh itu make hari itu Ranil Wickremesinghe mahatya bandungkar komite bandungkar sambanding, yang kisi chodna wakawam ya patkara, karksa bawak, ya agi tundinek patkara. Gamini pitipana Mahesh Kalugam pitiya Chandibal Mendis e tun dena vaarthave kiwwe mehi kisima dushanayak vanchawak vela naha vinivida bhaven yuktawa vechcha ganudenuwak hatiyata namuth pasuwa me coop vaarthawa anuwa pahadiliwama kiyala tiyenawa ati vishala dushana rashayak siddha vela tiyenawa e wagema tamange wagakim yutukam e aakarein ආයතන ගණනාවක ඉෂ්ට වෙලා නැහැ රාජ මුදල් ඒ කියන්නේ ජනතා මුදල් විශාල වශයෙන් හොරගම් කරයි කියලා දැන් ඒ වගේ ඕන තරම් සාක්ෂි තියෙද්දි මේගොල්ලෝ මේ වගේ දෙයක් අරගෙන කටයුතු කරන්නේ කොහොමද මට තවත් කියන්න කැමති මේ මූල්‍ය පනත වගේම ව්‍යවස්ථාවේ තවත් ඕන තරම් ප්‍රතිපාදන තියෙනවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට පැවරෙන රාජකාරිය Niti sampadane wenna puluwang mulya adikshane wenna puluwang ara oversight kiyana function eka ekenne parliament waya karana mudal nisiyakarayen yedenawada kiyana eka e swa balimat parliament wakimak ewa soyanne balanne nathuwa ada rata vinashayata pat karala ada me gollo kiyanne me kollonta danuwam dennada karuna karala meka roll karala එහෙමකොද හේතුව වෙන දෙයක් කළ යුතු නැහැ රනිල් වික්‍රමසිංහට කියන කැමති තමන් පොරොන්දුනා අර්ජුන රණ මේ මහේන්ද්‍රන් මේ හැන්සාඩ් එකේ ඒවත් තියෙනවා කාලේ නාස්ති කරන්න බෑ හැබැයි රටක මූලික අවශ්‍යතාවය තමයි රනිල් වික්‍රමසිංහ කියපු ආකාරයටම ජනතා වරම ක්‍රියාත්මක කිරීම ඇත්තටම ජනතා වරම ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් තමයි 2015 පත් වුණු යහපාන රාජ්‍ය පරාජිත පත් වුණේ. දැන් 2019 ඡන්දයකින් පස්සේ මැතිවරණ දෙක ජනාධිපතිවරණ වගේ පාර්ලිමේන්තු මැතිවරණ ඒ දෙක හරහා සිද්ධ වෙලා තියෙන්නේ ජනතා වරමට පයින් ගැහිමක් පාපහර හෙලීමක්. එතකොට එවැනි ආකාරයක පසුබිමක මූලික යුතුයකමක් රජයකට තියෙනවා කරුණා කළා සත්‍ය මොකද්ද කියන එක අවබෝධ කරගන්න. මේ වගේ ව්‍යායාම තුලින් මේ කටයුතු කරන්න බෑ මොකද හේතුව මම දකිනවා
ඇත්තටම රුෂාන් ගුණතිලක වෙන්න පුළුවන් දා රත්නායක වෙන්න පුළුවන් වසන්ත කරන්නාගොඩ වෙන්න පුළුවන් මේක ස්වාධීන වார்த்தාවක් හැටියට අපිට කියන්න බෑ පක්ෂග්‍රාහී වார்த்தාවක් බව මම නොබියව කියනවා මොකද හේතුව ආණ්ඩුවක සේවය කරන තමන්ගේ ගජමිතුරු කීප දෙනෙක් ලවා වார்த்தාවක් ගැනීම මේ වගේ දෙයකදී සම්පූර්ණයෙන්ම රනිල් එදා කරා වගේ බඳු කරේදී එවැනි කටයුත්තක් මේවා කිසියම් ආකාරයක සංදර්ශන මොකද හේතුව පාර්ලිමේන්තුව හරහා තමන්ට තියෙන බලය අයිතු ආකාරයෙන් යොදා ගනිමින් ඇත්ත වශයෙන්ම ජනවරමට පයින් ගැසීමක් කරන්න මොකද හේතුව පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වෙන්න ඕන ජනතාවගේ කැමැත්ත ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා ඒ වටපිටාව හැදෙන්න ඕන එවැනි දෙයක් නොකරන රජයක් පැහැදිලිවම අසම්මත එහෙම නැත්නම් ඒක ජනතාවගේ පිළිගැනීම එහෙම නැත්නම් කැමැත්ත උඩ කරන පාලනයක් නෙවෙයි මම යෝජනා කරන්න කැමති කරුණා කළා තමන්ගේ ක්‍රියාකලාපය දිගින් දිගටම පාර්ලිමේන්තුවේ දශක 4ක් 5ක් හිටපු කාණ්ඩෙ ඉන්න මහින්ද රාජපක්ෂ ඇතුළුව මේගොල්ලෝ මෙච්චර වාසනාවන්ත රටක් මේ තත්ත්වයට ඇදලා දැම්මා බලන්න වනාලි ප්‍රශ්නේ ඒ වගේම ප්‍රශ්න රාශියක් ළමයෙකුට පොතක් ගන්න බෑ උද්දමනකාරී තත්ත්වයක් නිසා කවුද හිතුවේ පාන් ගෙඩියක් රුපියල් 300කට ආවි කියලා වැලක් කියන්න පුළුවන් බෙහෙත් එක නැහැ ඒක නිසා මූලික වශයෙන්ම මේ රටක් හැටියට ගත්තොත් මේක මේගොල්ලෝ නිර්මාණය කරපු එකක් මම බැලුවා මේකට එන්න ඉස්සලා මේ සාකච්ඡාට එන්න ඉස්සලා ලෙබනනයේ තත්ත්වය ඇත්තටම ලෙබනනයට පවා බැරි වෙලා තියෙනවා තාමත් 2020 බංකොලොත් භාවයට පළ කරලා ප්‍රකාශ කරලා අද වෙනතුරුත් ඒ IMF AAA යම්කිසි සහනය එහෙම නැත්නම් AA අවශ්‍ය මුදල් ලබා ගන්න අපි ඩොලර් බිලියන 2.9ක් ඩොලර් බිලියන 2.9 කියන්නේ ලක්ෂ 2900ක් පමණ ලක්ෂ 2900කින් කොහොමද මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්නේ මොකද හේතුව ඒ මුදල් නැවත අපට හම්බෙන්නේ අර ගෙවුම් ශේෂය එහෙම නැත්නම් අපිට පිට රටවල වලින් ගන්න තියෙන බඩු ආනයන කිරීම සඳහා ඒ ගෙවුම් ශේෂය ටිකක් ශක්තිමත්ව ගෙන යා පුළුව වෙන්නේ ඒක බෑ කරන්න මේකට මොකද හේතුව ඒක නිසා තමයි මේ ටැක්ස් සරව මේව වැඩි කරලා එතනින් ඒ මොකද ඒ ණය පවා අවුරුදු 10ක් ඇතුළත තවත් ගෙවන්න ඕන 0.3.5ක පොලියකට අපිට ලැබෙන්නේ එවැනි ණය තව ගැනීමද කෙරෙන්න ඕන කරුණා කළා මේ රටේ ප්‍රතිසංස්කරණ රාශියක් අවශ්‍යයි ඒ ප්‍රතිසංස්කරණ කාලයක් නැහැ දැන් මම කියනවා මේ වගේ සඳහන් දාන්න එපා මේ හරහා කරන්නේ ජනතාව කුපිත කිරීමක් මේක නැවතත් මම කියනවා මේක උහුණු දෙයක් කරගන්න මේක ක්‍රියාත්මක කරන්න එපා බොහොම ස්තුතියි Reporter Varanen Tora Apakshapati Vartakaranaya